අපි සාමාන්‍යයෙන් මිනිස්සු ඉතාමත් මෝඩ වෙන අවස්ථාවක් තියෙනවා. ඒ කියන්නේ සමහර වෙලාවට ඔබ අවම හරි යම් කිසි විමසුම් සාගත භාවයක් විමසන සුළු බවක් විමර්ශනය කරන බවක් ඔබට තියෙනවා. ඔබ කවුරු හරි දෙයක් කියවහම කපාර පිළිගන්නේ. ඔබ හැම දෙයක් විහාම සැකෙන් බලනවා. ඔබ ඔබ මොන හරි අලුතෙන් අඳුමක් ගන්න ගියාම එහෙම නැත්නම් අලුතෙන් යමක් කරන්න ගියාම ඔබ ඒ ගැන හොයලා බලනවා. අඩු ගන්න ඒ ගැන දැනගෙන ඉකින් අහනවා. ඉතින් මේ වගේ ඔබට අවම හරි විමර්ශන සුළු බවක් තියෙනවා බොහෝ දේවල් වලට. හැබැයි සාමාන්‍ය මිනිස්යාගේ ස්වභාවය තමයි මිනිස්යා අන්තිම මෝඩ වෙන තැනක් තියෙනවා. මේ අන්තිම මෝඩ වෙන තැන තමයි මිනිස්යා ආගම කියන තැන. ආගම කියන තැනට ආවට පස්සේ මිනිස්යා අන්තිම මෝඩ විදිහට තමයි තීරණ ගන්නේ. කිසිදු විමසන සුළු බවක් නැහැ. ඔහුගේ මේ සියලු දේවල් ඔක්කොම ඔහුගේ යම් කිසි අවම හෝ ප්‍රඥාවක් තියෙනවා නම් ඒ අවම හෝ ප්‍රඥාව ආගම කියන තැනදී ඔබ වහ ගන්නවා. ඒක හොඳට මතක තියාගන්න. ඔබ අධ්‍යාපනයේ කොච්චර උසස් වුණත් ප්‍රතිඵල එකයි. සමහර විට ඔබට ආචාර්ය උපාධි කිහිපයක් තියෙන්න පුළුවන්. ඔබ වෙනත් දේවල් වල අධ්‍යයනය තියෙන්න පුළුවන් අවුරුදු 20ක 30ක එහෙම නැත්නම් අවුරුදු 40ක 50ක අවුරුදු 60ක 70ක ජීවිත අධ්‍යයනය තියෙන්න පුළුවන්. හැබැයි මේ මොනා තිබුණත් කොච්චර දක්ෂයෙක් අපි සමාජ සම්මත හේතුක කොච්චර දක්ෂයෙක් විදිහට වෙන්නේ කියලා මේ ආගම කියන තැනදී ඔබ අතිශයෙන් කටයුතු කරන්නේ අතිශය දුර්වල ආකාරයකට සහ අතිශයෙන්ම මෝඩ ආකාරයකට. මේ ආගම කියන තැනදී මේක සියලු සත්‍යයන්ට මේ සියලු මිනිස්යෙන්ද මේක අදාළයි. මේ ආගම කියන තැනදී හරිම මෝඩ අවම වශයෙන් ප්‍රඥාවක් නැති අවම වශයෙන්වත් විමසන සුළු බවක් නැති උදු ගතානුගතික වැඩපිළිවෙලකදී තමයි ආගම කියන තැනදී මිනිස්යා ඉන්නේ. ඒදී අංශු මාත්‍රයකවත් විමසන සුළු බවක් නැහැ. ඉතින් මම මේක ක්‍රමානුකූලව පැහැදිලි කරන්න. දැන් බලන්න මොකද්ද ඔබ ආගම කියලා ගන්න. එහෙම නැත්නම් ඔබ ධර්මයේ කියලා ගන්නෙ මොකද්ද? ඔබ ධර්මයේ මොකද්ද කියලා ගන්නකොට බොහෝ දෙනෙකුට ධර්මයේ කියලා කියන්නේ මූර්ති ශිල්පියෙක්ගේ පරිකල්පනය තුළ ඇවිත් සිටුවා. එහෙම නැත්නම් කලාකරුවෙක්ගේ එහෙම නැත්නම් අපි කියන්නේ ආකිටෙක්චර් කෙනෙක්ගේ පරිකල්පනය තුළ හැදිච්ච ගොඩ නැගිලි තමයි ඔබ ආගම විදිහට බොහොම පාතන විදිහට දකින්නේ. ඔබ ආගම මොකද්ද කියන බැලුවන් පස්සේ පළවෙනි එක තමයි ගල්ලුවඩු විදිහින් නැත්නම් මූර්ති ශිල්පියෙක්ගේ පරිකල්පනය ඇතුලෙන් තමයි ඔබ බුදුන් දකින්න හදන්නේ. කවුරෝ කලාකරුවෙක් නැත්තම් මූර්ති ශිල්පියෙක්. ඔහුගේ පරිකල්පනය තුළ යමක් මැවෙනවා. ඔහුට හිතෙනවා බුදුන් මේ බුදුන් කියලා පුද්ගලයෙක් ඉන්නේ නැති. ඒ පුද්ගලයාගේ හැදුව න්‍යාකාර වෙන්නේ නැති. කියලා මේ පරිකල්පනය තුළ යමක් ඇදෙනවා. එහෙම නැත්තම් යම් කිසි ගුණ නිර්මාණ ශිල්පියෙක්ගේ ආකෘතියක් දෙනෙක්. පරිකල්පනය තුළ යමක් මැවෙනවා. ඒ මැවෙනදී ඔහු ප්‍රකාශනයට පත් කරනවා. මේක ඇත්තරම කලාකෘතිය. ඉතින් මේ කලාකෘතිය තුළ තමයි එහෙම නැත්නම් ඔහුගේ කවුරු වරි ඒ පුද්ගලයාගේ පරිකල්පනය තුළ මැවිච්ච කලාකෘතිය එහෙම නැත්නම් මූර්තිය තමයි තුළින් තමයි ඔබ බුදුන් කියන කෙනා ඔබ ඉස්සලා දකින්නේ. ඉතින් ඔබ ඊට පස්සේ රැවටෙනවා මේ තමන් බුදුන් දැක්කයි කියලා. මේ මූර්ති ශිල්පියෙක්ගේ එහෙම නැත්නම් ගල්වඩුවෙක්ගේ පරිකල්පනය ඇතුලේ ඔහුගේ ඉමේජිනේෂන් එක ඇතුලේ මැවිච්ච මේ රූපය ඔබ අහුවෙනවා. අහුවෙලා ඔබ හිතෙනවා මම දැන් බුදුන් දැක්කා. මට ආගම කියන එක හම්බුනා. මට ධර්මයේ කියන එක හම්බුනායි කියලා ඔබ හිතනවා.
ඉතින් දැන් මෙහෙම එහෙම හිතලා දැන් බලන්න ඊළඟට මොකද වෙන්නේ කියලා. ඊළඟට තමයි අපූරු දෙය වෙන්නේ. හිතන්නේ. දැන් ඔබලා සිරු දිනාම අඳුම ගානේ පාසල් ගිහිල්ලා ඉන්නේ. මේ පාසල් ගියාම කවුරු හරි ඔබට ගුරුවරයෙක් යමක් උගන්වනවා. උගන්වන්නේ විද්‍යාවාරි මොනාරි වෙනත් විෂයක් උගන්වනවා. මේ ඉගැන්වුවාට පස්සේ ඔබ මේ ගුරුවරයා කෙනේ ගෞරවයක් ඇති කරගෙන ගෙදර ඇවිල්ලා ඒ ගුරුවරයාගේ ෆොටෝ එකක් අරගෙන ගෙදර තියෙන එයට වන්දනාමාන කරමින් සිටිනවා. එහෙම නැත්නම් අර ගුරුවරයාගේ මූර්තියක් අඹලා එයට වන්දනාමාන කරමින් සිටිනවා. ඉතින් මේ කොයිතරම් මේ වන්දනාමාන කරගෙන සිටියත් අර ගුරුවරයාට ඔබ ගෞරව කරනවා දැක්කට. කවුරු හරි මෙහිම කර කර ඉන්නවා දැක්කොත් ඔබ ඔහුට කියන්නේ උම්මත්තකේ කියලා නේද? එහෙනම් කාටාවි ඕනි යම් කිසි උපාධියක් ලබා ගන්න. එහෙම නැත්නම් යම් කිසි වෘත්තිය සුදුසු සමන් ලබා ගන්න. එහෙම නැත්නම් යම් කිසි විභාගයක් පාස් කරන්න. ඉතින් මොකද කරන්න? ඔහු කරන්නේ ඔහුට ඒ උගන්වපු ගුරුවරයා. ඔහුට නැත්නම් ඔහුට උගන්වන්න ඉන්න ගුරුවරයා. එහෙම නැත්නම් ඔහු ඉගෙන ගන්න යන ගුරුවරයා. උගත් වෙලාද ඉතින් වෙන්නේ ඉගෙන ගන්න යන ගුරුවරයා. ඔහු මේ විෂය ඉගෙන ගන්න යන ගුරුවරයා ගේ මූර්තියක් අඹල. එහෙම නැත්නම් ඒකේ ෆොටෝ එකක් ගහගෙන ඇවිල්ලා ගෙදර තියාගෙන ඒකට වන්දනාමාන කරමින් තියෙනවා. එවන ගෙදර නැත්තම් විශේෂ ස්ථානයක ඒ මූර්තිය තබලා ඒකට වන්දනාමාන කරමින් සිටිනවා. ඉතින් මෙහෙම වන්දනාමාන කරමින් සිටියයි කියලා මෙහෙම මේ වන්දනාමාන කරමින් ඉන්නවා දැක්කොත් ඔබ ඔහුට කියන්නේ කවුරු කියලා. ඔහු දැන් මේ විභාගයේ මේ එහෙම නැත්තම් විභාගයෙන් සමත් වෙන්නේ එහෙම නැත්නම් උපාධියකින් සමත් වෙන්නේ උත්සාහ කරන පුද්ගලයා ඔහුට උගන්වනවා. ඒ කියන්නේ ඔහු ඉගෙන ගන්න ඉන්න ගුරුවරයාගේ මූර්තියක් හරි එහෙම නැත්නම් ඡායාරූපයක් හරි එනල්ලා එහෙට වන්දනාමාන කරමින් ඔබට මේක බැලුවොත් අපි සාමාන්‍ය සමාජ සම්මතයේ හැටියට අපි කියනවා හරිම මෝඩයි කියලා. එහෙම නැත්නම් ඔහු උම්මත්තකේ කියලා අපි කියනවා. ඉතින් ඔබ උගත් වෙලාට ඔබ කරන්නේ ඒ උම්මත්තක වැඩේම තමයි. අපි හිතමු යම් කිසි ගුරුවරයෙක් සත්‍ය හොයාගත්ත කියලා. ඔබ කරන්නේ ඔහුගේ ප්‍රතිමාවක් හදන. ඒ ප්‍රතිමාවක් හරියටද කියලා දන්නේ නැහැ. මොකක් ඒකත් යම් කිසි කලාකරුවෙක්ගේ ගල්වැදුවෙක්ගේ පරිකල්පනය තුළ මැවිච්ච එකක්. දැන් මේක ලිඛිත සාහිත්‍යයක් ඒක ගැලපෙන්නේ නැහැ. මොකද ලිඛිත සාහිත්‍ය තුළ ඉන්නේ ඉෂමුඩු කරපු පුද්ගලය කියලා තමයි සඳහන් වෙන්නේ. බුදුන් කියලා. හැබැයි අර දල්වඩුවගේ පරිකල්පනයේ තුළම විශේෂ ඉතින් සමාන වෙන්නේ සමාජයට අර ජෛන මහාවීරගේ ප්‍රතිමා තියෙනවා. ඒ ප්‍රතිමා වලට තමයි බොහෝ වෙලාවට සමාන වෙන්නේ. ඉතින් අපි මේවා විමසන්නේ නැතුව බලන්නේ නැතුව හේතින් උපන්දා සිට අපේ අම්මා තාත්තා ආච්චි කරපු එකම ඔය කර කර ඉන්නවා. ඉතින් අපි අර ප්‍රතිමාව ඇතුලෙන් අර ගුරුවරයා වුණා. එහෙම නැත්නම් අපි බුදුන් වහන්සේ බුදුන් ඔබට හම්බ වෙන්නේ නැහැ. ඉතින් අපිට අර සාමාන්‍ය දැන් ඔබේ ගරුවෙක් එහෙම නැත්නම් ඔබේ තව පොඩි ගරුවෙක් එයා විභාග පාස් වෙන්නේ කියලා ගුරුවරයාගේ හැටි. එයාගේ ගුරුවරයා ෆොටෝ එකක් හරි මූර්තියක් හරි ගෙදර ගෙනල්ලා තියාගෙන ඒකට වන්දනාමාන කර කර හිටියොත් ඔබට පේනවා ඔබ හිතනවා මේ ළමයාට පිස්සු නේ කියලා. හැබැයි ඒ පිස්සු ඔබ තුල තියෙනවා කියලා ඔබ දකින්නේ නැහැ. අත්ත තමයි ගුරුවරයෙකුට කරන්න පුළුවන් ලොකුම ගෞරවය තමයි ඒ ගුරුවරයා යම් කිසි අවබෝධයක් ලැබුවා නම් ඊට වඩා ඒ අවබෝධය හෝ ඊට වඩා අවබෝධයක් ලබා දෙන්න. එතනින් එහාගේ අවබෝධයක් ලබා දෙන්න. ගුරුවරයෙක්ගේ යම් අවබෝධයක් තියෙනවා නම් ඒ අවබෝධය ලබා ගැනීම තමයි ඒ දැනුම ලබා ගැනීම තමයි එතනින් එහාගේ දෙයක් පත්වීම තමයි ඇත්තටම ඒ ගුරුවරයෙකුට කරන්න පුළුවන් ලොකුම ගෞරවය. එතනින් මෙහා කරන ඔක්කොම ගෞරවයේ ඇත්තටම එක විදිහක ප්‍රාර්ථනාවක්. මම අර ඉස්සෙල්ලා කිව්ව විදිහට ආගම කියන තැනදී හැම වෙලාවෙම මිනිස්සයා හරිම මෝඩයි. ඔහුගේ අර විමසන සුළු බව, ප්‍රඥාශීලී බව කියන එක සම්පූර්ණයෙන්ම අඩංගු.
දෙවනයට ඉතින් ඔබ ආගම කියන එක එහෙම නැත්නම් ධර්මයේ කියන එක හොයන්නේ සාහිත්‍ය කරුවෙකි එහෙම නැත්නම් නවත් කතා කරුවෙකි පරිකල්පනය තුළ නැවිච්ච කතාවද මේ සාහිත්‍ය කරුවෙකි එහෙම නැත්නම් අපි ලියන කියන පොත් ලියන පොත් ලියන කෙනා ඔහුගේ පරිකල්පනය තුළ නැවෙන කතා ඔහුගේ පරිකල්පනය තුළ නැවෙන දේවල් වලින් යම් කතාවක් මවනවා කතා ගොඩක් නේ ඉතින් මේ කතා ටික විවිධාකාර කාලවල විවිධාකාර කාලවලදී විවිධාකාර ලේඛකයන් කියලා තියෙනවා ඉතින් ඒ ඔවුන්ගේ පරිකල්පනය තුළ මැවිච්ච කතා වලින් තමයි ඔබ දෙවියන්ට ආගම කියන කල්ලන්නේ එහෙම නැත්නම් ධර්මයේ කියන කල්ලන්නේ ඔබ හිතනවා මේ පරිකල්පනය තුළ මැවිච්ච යම් කිසි ලේඛකයෙක්ගේ පරිකල්පනය තුළ මැවිච්ච ඒ කතා තුළ තමයි බුදුන්නේ සම්බුද්ධ උදාහරණ තමයි 550 යටි ඒ 550 යටි කියන්නේ ලේඛකයෙකුගේ පරිකල්පනය තුළ මැවිච්ච කතාවොත් කතාව වුණ ඉතින් මේ ලේඛකයාගේ පරිකල්පනය තුළ මැවිච්ච මේ කතා ගොන්න කතා ගොඩ තුළින් ඔබ යම් කිසි ප්‍රමාවකට ඔබ ඔබට හිතන ඔබට බුදුන් හම්බුණා ඔබ හිතන ඔබට ධර්මය හම්බුණා ඒ වගේ මෝඩ අදහසකට ඔබ පත් වෙනවා ඉතින් ඔබගේ ධර්මයේ කියන එක මූර්ති ශිල්පයේ පරිකල්පනය ඇතුළේ නැත්නම් ගල්වඩුවේ පරිකල්පනය ඇතුළේ නැත්නම් කලාකරුවෙකුගේ කලා නිර්මාණයක තියෙන පරිකල්පනය එම නැත්නම් ලේඛකයෙක්ගේ කතා ඇතුළේ තියෙන පරිකල්පනය ඇතුළට කොටු වුණොත් ඔබට කවදාවත් ධර්මයේ කියන කම වෙන්නේ ඉතින් මේ කාර්යයට සමාන වෙන්නේ අර පුංචි ළමයි කතන්දර අහන්න කැමති. මේ පුංචි ළමයි කතන්දර අහන්න කැමති ඉන්න පුංචි ළමයි අර පුංචි ළමයි අහන සුරංගනා කතාවලින් පුංචි ළමයා ලොකු ලෝකයක් මවාගෙන ඒක ඇතුළේ අතරමං වෙලා ඉන්නවා. ඒ ළමා ගතියම තමයි ඔබට තියෙන්නේ. ඒ ළමා ගතිය ඇතුළේ ඔබ මේ පරිකල්පනය ඇතුළේ මවාගත්තු මේ සාහිත්‍යයේ මේ කෘති ඇතුළේ මවාගත්තු එහෙම නැත්නම් මේ කලා කෘති ඇතුළේ මවාගත්තු මේ පරිකල්පනය ඇතුළේ ඔබ හිර වෙනවා ඊළඟට එතනින් උත්හාට ගිහිල්ලා ඔබ ආගම කියලා කියන්නේ පුදු අන්ධ භක්තියෙන් යුතුව අන්ධානුකරණයෙන් යුතුව ගතානුගතිකව යම් කිසි දේවල් ටිකක් ආයි නැවත නැවත කිවිලා එක ලස්සන කතාවක් තියෙනවා මෙන්න මෙහිම කතාව. එක්තරා ආරණ්‍යක ස්වාමීන් වහන්සේලා පිරිසක් හිටියා. හාමුදුරුවෝ පිරිසක්. මේක නායක හාමුදුරුවෝ පාවිච්චි කරපු පාත්‍රයේ ඉලක් තිබුණා. ඉතින් මේ නායක හාමුදුරුවෝ හැමදාම පිණ්ඩපාතේ වඩිනකොට දැන් පිරිස දානේ දෙනකොට ඒක හොඩි જાති එහෙම දානෙට පිළිගන්නවා අර පාත්‍රයේ තියෙන හිලෙන් ඒක වැක්කෙරිලා සිගුරු දිගේ වැක්කෙරිලා ඉතින් ඒක වළක්වන්න මේ නායක හම්බුක කරන වෙලේ මේ පාත්‍රයේ මේ හිලට ඇඟිල්ලක් තියාගන්නවා යටි ඉතින් මේ පාත්‍රයේ හිල තියෙන කොහෙද කියලා හොයාගන්න බැරි නිසා පින්න පාතයන් ලෑස්ති වෙනකොට නායක හම්බුක කරන්නේ පාත්‍රය අරගෙන මෙහෙම උඩට කියලා ආසරි කියලා එතකොට ආතල් කිල්ල බැලුවම පේනවා පාත්‍රේ ඉල තියෙන තැන ඊට පස්සේ එතනට ඇඟිල්ල තියාගෙන යනවා ඉතින් අර පිටිපස්සෙන් යන පිටිපස්සේ දැන් මේ පින්දපාත පිටිපස්සෙන් වදින මේ ගෝල හාමුදුරුවෝ ටික දැන් නායක හාමුදුරුවෝ කරන්නේ මේක තමයි මේක මොකක් හරි විශේෂ කාර්යයක් හරි එහෙම නැත්නම් පාත්‍රයට ගෞරව කිරීමක් වෙන්න පුළුවන් ඉතින් මේ කන පාත්‍රික කරන මේ බව ගෞරව කිරීමක් විදිහට තමයි මේක කරන්නේ අපිත් ඒක කරන්න ඕනේ කියලා අර පිටිපස්සේ ඉන්න අය ඔක්කොම මොකද කරන්නේ අර පාත්‍රය අරගෙන මෙහෙම ආතට අඳල යනවා දැන් මේ නායක හඳුරුව මේක දකින්නේ නැහැ මොකද නායක හඳුරු තමයි ඉස්සරහින් යන්නේ මේ පිටිපස්සේ මේක කරනවා කියලා දකින්නේ නැහැ ඉතින් මොකද වෙන්නේ දැන් අමිතාගේ පාත්‍රවල හිලක් නැහැ හැබැයි ඒගොල්ලොත් මොකද කරන්නේ අර අන්දාන භක්තිය. අයි මේක කරන්නේ ඇයි කියලා හොයන්නේ බලන්නේ කොයි මසන්නේ බලන්නේ.
ඉතින් මොකද වෙන්නේ? ඉතින් කාලයක් යනකොට නායක හඳුරු අපවත් වෙනවා. ඉතින් අපවත් වුණා මොකද කරන්නේ? අපවත් වුණාට අර චාරිත්‍ය අතහැරෙන්නේ නැහැ. හැමෝම මොකද කරන්නේ? ඉතින් පස්සේ පහළ වෙච්ච ඒ සේනාතන හිටපු හැම හාමුදුරු කෙනෙක්ම අන්දාන භක්තිය අර පින්දපාත වඩින්න යන්න හරි ගම් වල ගන්න ගානේ බාර ගන්න හරි ලැස්තෙනකොට මොකද කරන්නේ? පාත්‍ය අරගෙන මෙන්න මෙහෙම පාතට මෙහෙම කරලා ආයිති. ඉතින් මේ වගේ මෝඩ තැනක තමයි සමහරට ඔබ ඉන්නේ. ඔබ එකම දේවල් ටිකක් ඒ ආගමික චාරිත්‍ර කියලා ඔබ කරන සියලුම දේවල් ඒ වගේ. එකක් නැර සියලුම දේවල් ඒ වගේ. ඒ වගේ කිසිම ඔබකට අංශු මාත්‍රයකවත් ඒ කියන්නේ ප්‍රඥාවක් ඇත්තේ නැහැ. විමසන සුළු බවක් ඇත්තේ නැහැ. බුද්ධිමත් බවක් ඇත්තේ නැහැ. ඔබ කොහේ සුදෙක් අන්ධානු භක්තියෙන් යුතුව ඒ දේවල් කරගෙන.